විභාගේ විෂයන් තෝරගන්න කලින් මං ඔය යුනිවර්සිටි හෑන්ඩ්බුක් එකේ කියපු චැප්ටර්ස් හතර පහ පිටු 20ක් උපරිම ඔයගොල්ලෝ කියවයි. පැය දෙකක් මහන්සි වෙන්න ඕගොල්ලන්ගේ ජීවිත කාලෙන් පැය දෙකක් මහන්සි වෙන්න මේක තෝරගන්න. ඕගොල්ලෝ හිතන්නේ කවුද තීරණය කරන්න ඕනේ ඕගොල්ලෝ එලෙවල් වලට කරන විෂය මොකක්ද කියලා. ඒකේ ස්වාධීන තීරණය ඔබ සතු විය යුතුයි. ආසාවක් කැමැත්තක් අන්න ඒක අනුව ඒ අදාළ විෂය පථය තෝරගන්න. ඒක තමයි අංක 1. පොඩ්ඩක් අර සයන්ස් පැත්තේ නොලෙජ් එක තව විදියකින් දෙන්න තමයි මේ ටෙක්නොලොජි ස්ට්‍රීම් එක පටන්ගෙන තියෙන්නේ. විශ්වවිද්‍යාලවල විශාල වාදි පාඨමාලවල ප්‍රමාණයක් නිර්මාණය කරලා තිනවා. ඕගොල්ලොන්ගේ තියෙන හැකියාවල් ටික SWOT analysis එකක් කරන්න. අපිට SFT කියන සබ්ජෙක්ට් එක තියෙනවා. මම නම් කියන්නේ ඒක ඇත්තටම සුප් එකක් වගේ. සබ්ජෙක්ට් ස්ටෝර ගනිද්දී ඕගොල්ලෝ බලන්න ඕනේ ප්‍රධානම දෙයක් තියෙනවා. ඒ තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නිකුත් කරන විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොතයි. මොන විදියටද ඔයා වැඩ කරන්න ඕනේ කියන එක. මොන විදියටද වැඩ කරන්න ඕනේ කියන එක තේරෙන්නේ. ඒ කියන්නේ ගන්න රිසල්ට් එකනේ අවසාන වශයෙන් තේරෙන්නේ. යුනිවර්සිටි ගියාද? මොන ඩිග්‍රී එකටද ගියේ? මොන යුනිවර්සිටි එකේද ඉන්නේ? ඔයාට ඒ ලෙවල් වල මොනවද තිබ්බ රිසල්ට්ස් කියලා. එතකොට සාපේක්ෂව ඔයගොල්ලන්ට පොඩි දල අදහසක් ගන්න පුළුවන්. අඩුම ගානේ මේ වගේ රිසල්ට් එකක්වත් තිබ්බොත් මේ දිස්ත්‍රික්කේ මටත් මේ උපාධි පාඨමාලාවට යෑමේ හැකියාව තියෙනවා කියලා දල අදහසක් ගන්න පුළුවන්. ඊට පස්සේ ඒකට දෙන සිසු නයෝජනා ක්‍රම තියෙනවා. අද නෙවෙයි එඩුකේෂන් එකෙන් අපි කතා කරන්න ලෑස්තිලා ඉන්නේ කොහොමද ඒ ලෙවල් වලට විෂයක් තෝරගන්නේ. ඕගොල්ලෝ ඒ ලෙවල් වලට කරන්නේ ටෙක්ද, මැත්ස්ද, නැත්නම් ෆිසිකල් සයන්ස්ද, බයොලොජිකල් සයන්ස්ද, ආර්ට්ස්ද, කොමර්ස්ද කියන එක. මෙතන අපි ගොඩක් ෆෝකස් කරන්න ලෑස්තිලා ඉන්නේ ටෙක් සබ්ජෙක්ට්ස් කොහොමද තෝරගන්නේ කියන එක. මොකද ඒක දැනට තියෙන අලුත්ම ස්ට්‍රීම් එක නිසා. ගොඩක් කලාවට අපි දැකලා තියෙනවා ඕ ලෙවල් රිසල්ට්ස් එන්නත් කලින් ළමයි ඒගොල්ලන්ගේ ඒ ලෙවල් ස්ට්‍රීම් එක තෝරගන්නවා. හැබැයි මේ ඒ ලෙවල් ස්ට්‍රීම් එක තෝරා ගැනීම ප්‍රධාන තීරකයා ඒ දරුවද, එහෙම නැත්නම් දෙමව්පියෝද, බාහිර සමාජයේ කවුරු හරිද, නැත්නම් ගුරුවරයෙක්ද කියන එක පිළිබඳ පොඩි ගැටලුවක් තියෙනවා. ඕගොල්ලෝ හිතන විදිහට දරුවෝ විදිහට ඕගොල්ලෝ හිතන්නේ කවුද තීරණය කරන්න ඕනේ ඕගොල්ලෝ ඒ ලෙවල් වලට කරන විෂය මොකක්ද කියලා. මං හිතනවා ඒකේ ස්වාධීන තීරණය ඔබ සතු විය යුතුයි. ඔබගේ කැමැත්ත පරිදි සිදුවිය යුතුයි. එහෙම නොවුනතාක් වෙන්නේ සමාජය විසින් නිර්මාණය කරපු, සමාජයේ කැමැත්තට නිර්මාණය කරපු, එහෙම නැත්නම් ඔබේ නිවසේ ඉන්න නිවැසියන්ගේ කැමැත්තට අනුව නිර්මාණය කරපු චරිතයක් ඕ කෙනෙක් සමාජයට යම්කිසි දවසක එයි, එහෙම නැත්නම් නොයේ. මොකද මේක තරඟකාරී විභාගයක්නේ. ඒක ඇසුරෙන් ගිහිල්ලා එන්නත් පුළුවන්, නොඑන්නත් පුළුවන්. හැබැයි යම්කිසි දවසක ඔයගොල්ලන්ට තේරෙයි ඔයගොල්ලන්ගේ ඉන්ටරෙස්ට් එකට, ඔයාගේ කැමැත්තට, ස්වාධිපත්‍යයට, සුව කැමැත්තට යමක් කරා නම් ඒකේ ඔයගොල්ලන්ට එනවා වෙනම ෆීලිං එකක්. මම මේකේ යමක් කරන්න ඕනේ, මට මේක කරන්න පුළුවන් නිසා තමයි මම මේක තෝරගත්තේ, මම මේකේ යමක් කරලා පෙන්නනවා කියන හැඟීම ඕගොල්ලන්ට ඉබේම එනවා. එහෙම නොවන තාක්කල් වෙන්නේ කෙනෙක් විසින් නිර්මාණය කරපු පුද්ගලයෙක් බවට පත් වෙලා ඒ අය ඉල්ලන දේ කරමින් ඔබට ජීවත් වෙන්න සිදු වෙනා මුළු ජීවිත කාලය පුරාවටම. නමුත් ඕගොල්ලොන්ට පුළුවන් එතෙන්දී ඒ උපදෙස් දෙන අයට, ඒ ඕගොල්ලන්ට මේ දේ කරන්න මෙහෙම යන්න පුළුවන්, ඔයා මේක කරන්න කියලා කියන අයට ඒ අයගෙන් ඒ කියන්නේ මොකද්ද කියන එක පිළිබඳව ඕගොල්ලන්ට තමන්ටම විමසන්න පුළුවන්. ඇයි මෙහෙම කියන්නේ? මේකේ මොකද්ද මට තියෙන බෙනිෆිට් එක? මේකේ මට කරන්න පුළුවන් ද දෙයක්? මේක මගේ ඇත්තම ඉන්ටරෙස්ට් එකට සමානයිද, නැත්නම් මගේ ඉන්ටරෙස්ට් එකට මේකෙන් යමක් ගන්න පුළුවන්ද කියන එක පිළිබඳ ඕගොල්ලන්ට හිතලා බැලීමක් කරන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් විදිහට ගමු. දැන් ගොඩාක් කාලවලට අපි දැකලා තියෙනවා ඕ ලෙවල් විභාගය යොරෙච්ච ගමම්ම අපි ඒ ලෙවල් සබ්ජෙක්ට්ස් කරන්නේ මොනවද කියලා අපි තීරණය කරලා තියෙනවා. මොකද අපිට ෂුවර් එකක් තියෙනවා මොනවාගේ රිසල්ට් එකක්ද එන්නේ කියන එක. එතකොට ඕ ලෙවල් විභාගයේ ප්‍රශ්නයක් නෙවෙයි,
නමුත් A-level වලට ඔබ විෂය තෝරගන්නකොට ඊට වඩා දුරට හිතන්න ඕනේ, ඊට වඩා දුරට සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද හේතුව එතන තමයි ඕගොල්ලන්ගේ අනාගතය තීරණය කරන්නේ. ඕගොල්ලන්ගේ අනාගතය තීරණය කරනවා කියන්නේ ඒක රටේ සහ ලෝකයේ අනාගතය වෙනවා අනිවාර්යයෙන්ම. මොකද ඔබනේ එතනින් පස්සේ සමාජය නියෝජනය කරන්නේ. අන්න ඒ නිසා. එතකොට ගොඩක් වෙලාවට මෙතනදී බලන්න ඕනේ කොහොමද මම ඒ ලෙවල් විෂය ධාරාව තෝරගන්නේ කියන එක. බලනකොටම අපිට පේනවා විෂය ධාරාවන් කීපයක් ලංකාවේ දැන් තියෙනවා. උදාහරණයක් විදියට බොහොම ප්‍රසිද්ධ බයොලොජිකල් සයන්ස්, බයෝමැත්ස් කෙමිස්ට්‍රි කියන එක. ඊට පස්සේ ෆිසිකල් සයන්ස් සෝරි බයොලොජි බයොලොජි මැත්ස් බයොලොජි කෙමිස්ට්‍රි ෆිසික්ස් කියන එක බයොලොජිකල් සයන්ස් වල. ඊට පස්සේ ෆිසිකල් සයන්ස් වල මැත්ස් ෆිසික්ස් ඇන් කෙමිස්ට්‍රි. ඊට පස්සේ ආර්ට්ස් වල විවිධ සබ්ජෙක්ට්ස් තියෙනවා. ඊට පස්සේ කොමර්ස්. ඔය හතර තමයි අපිට මුලදී දකින්න තිබ්බේ. එතකොට සයන්ස් ෆිසිකල් සයන්ස් ස්ට්‍රීම් එක ස්ට්‍රීම්ස් හතරයි. දැන් අලුතෙන් ආවක 2015න් පස්සේ ඒකත් හොඳ ප්‍රවණතාවයක් ටෙක්නොලොජිකල් ස්ටඩිස් කියන ස්ට්‍රීම් එක. මොකද ඒක අර මුලින්ම ආවේ ගොඩක් කලාවට අර මැත් සයන්ස් සමහර සබ්ජෙක්ට්ස් වලින් හැලෙනවා දරුවෝ. ඒවා කරගන්න බැරි තත්ත්වයකට එනවා. එතකොට ඒගොල්ලන්ට තිබ්බ එකම ඔප්ෂන් එක විදියට තිබ්බේ මැත්ස් කොමර්ස් හරි ආර්ට්ස් හරි වලට යන්න. එතකොට ආර්ට්ස් වල සාමාන්‍ය ලොකු කෝටා එකක් විභාගයට ලිව්වා ඒ දවස්වල. ඒක අඩු කරලා පොඩ්ඩක් අර සයන්ස් පැත්තේ නොලෙජ් එක තව විදියකින් දෙන්න තමයි මේ ටෙක්නොලොජි ස්ට්‍රීම් එක පටන්ගෙන තියෙන්නේ. එතකොට පොඩි අදහසක් සමාජයට එනවා මේ ටෙක්නොලොජි කරන්නේ මැත් සයන්ස් කරන්න බැරි සෙට් එක. එහෙම නැත්නම් ආර්ට්ස්වත් කරන්න බැරි සෙට් එකද මේ මේ ටෙක්නොලොජි කරන්න යන්නේ. අන්න ඒ වගේ අදහසක්. නමුත් ඕ වගේ යල් පැන ගියපු පුහු අදහස් සමාජයේ පිරුණට අපි ඒව ගන්න නරකයි. අපි බලන්න ඕනේ හැම වෙලේම සුභවාදීව කොහොමද අපි මේකෙන් දෙයක් කරගන්නේ, අපි ඒක කොහොමද අරගෙන රටට ලෝකෙට අපේ දායකත්වය දෙන්නේ දියුණුවට, මිනිසාගේ සහ ලෝකයේ දියුණුවට අපි කොහොමද අපේ දායකත්වය දෙන්නේ. එතකොට දැන් මේ ටෙක්නොලොජි ස්ට්‍රීම් එක ගොඩාක් පොපියුලර් වෙලා ප්‍රසිද්ධ වෙලා මේක කරන ප්‍රමාණය වැඩි වෙලා මේ සම්බන්ධව ටියුෂන් පැත්ත පටන් අරගෙන ප්‍රයිවට් සෙක්ටර් එකේ ඊට පස්සේ ඉස්කෝලවලට අමතරව විශ්වවිද්‍යාලවල විශාල වාදි පාඨමාලවල ප්‍රමාණයක් නිර්මාණය කරලා තිනවා මේ වෙනුවෙන්. එතකොට යම්කිසි සුභවාදී ප්‍රවණතාවයක් මේ සම්බන්ධව තියෙනවා. එතකොට මේක ගැන අර සමාජයේ එක එක්කනාගේ තියෙන පුහු මත අපේ ඔළුවලට දාගන්න අවශ්‍ය නැහැ. ඒක තමයි එක. ඊට පස්සේ අපි බලන්න ඕනේ මේ විෂය ධාරාව තෝරගන්නවා නම් අපි කොහොමද තෝරගන්න ඕනේ කියලා. දැන් මේකේ ප්‍රධාන වශයෙන් ඉංජිනේරින් ටෙක්නොලොජි සහ BST එහෙම නැත්නම් බයෝ සිස්ටම් ටෙක්නොලොජි කියන ධාරාවන් දෙකම තියෙනවා. එතකොට මේ විෂය ධාරාවන් දෙකෙන් ඕගොල්ලොන්ට මොනවද අනාගතයේ තියෙන ඔපචුනිටීස්? මෙන්න මේක මුලින්ම දැනගෙන ඉන්න ඕනේ. මේක දන්නේ නැතුව ඊටෙක් කරනවා, ඊටෙක් වල ඩ්‍රෝවිං තියෙනවා, එක එකනා දැන් කියනවනේ විස්තර. ඒක අමාරුයි, ඊට පස්සේ මට 3D හිතන්න බෑ, එහෙම නැත්නම් මට මැත්ස් ටික වැඩිපුර එක කරන්න බෑ, ලෙවලින් තියෙනවා රමයා. ඔහොම. එතකොට ඒකේ ඒ නිසා මම BST වලට යනවා. ඒකේ පාඩම් කරන්න තියෙන්නේ මට පාඩම් කරන ටික කරන්න පුළුවන්, මට ගණන් හදන ටික කරන්න පුළුවන් නිසා මම අරක තෝරගන්න. අන්න එහෙම විෂය තෝරගන්න යන්න එපා. ඕගොල්ලන් හැකියාව මොකක්ද කියන එක බලන්න ඉස්සෙල්ලා. මට අරක බැරි නිසා මම මේක තෝරගන්නවා නෙවෙයි. හිතන්න මට මේක මේ කෑල්ල මට හොඳට පුළුවන්. ඒක નિરાයාසයෙන් එනවා. නමුත් හිතන්න ඕනේ විදිහට මට මේ කෑල්ල පුළුවන්. හැබැයි එතෙන්දි බලන්න ඕනේ මට තව ටිකක් මට මැත්ස් මෙච්චරක් පුළුවන්. මට තව ටිකක් මහන්සියලා මේක ගොඩ දාගත්තොත් මට මේ ටික පුළුවන් වෙයි. එහෙම අර බලන්න ඕනේ තමන්ගේ තියෙන වීක් පොයින්ට්ස් ටික වැඩි කරගන්න. උදාහරණයක් විදිහට ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලොන්ගේ තියෙන හැකියාවල් ටික, ඒ chance එක ගන්න කලින් තියෙන හැකියාවල් ටික SWOT analysis එකක් කරන්න. SWOT analysis එකක් කියන්නේ strength, weakness, opportunities and threats කියන දේවල් හතර වගුවක ඕගොල්ලෝ සටහන් කරගන්න. ඕගොල්ලන්ට තියෙන ශක්තියින් මොනවාද? මට පාඩම් කරන්න පුළුවන්, මට ගණන් හදන්න පුළුවන්, මට වේගෙන් ලියන්න පුළුවන්, මට මතක තියාගන්න පුළුවන්, ඊට පස්සේ මට තර්ක කරලා උත්තරයක් ගන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල්. මට කෙටියෙන් උත්තරේ ලියන්න පුළුවන්.
හරිද? මෙන්න මේ වගේ දේවල් මට 3D හිතන්න පුළුවන්. මට ඩ්‍රෝවිං කරන්න පුළුවන්. මට හොඳට මිනුම් ගන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් තමයි ඔයගොල්ලන්ට මෙතනදි හිතන්න තියෙන ස්ට්‍රෙන්ත් ටික. ඔයගොල්ලන්ට මොනවද පුළුවන් ටික. ඊට පස්සේ ඔයගොල්ලන්ට බැරි ටික. බැරි ටික උදාහරණයක් විදිහට අපි හිතමු ඔයාට ගොඩක් මේ මේ දේවල් ඒ හැටියෙම මතක තියාගන්න බෑ. ඒ විදි ලියන වේගෙ ටිකක් අඩුයි. අන්න ඒ වගේ දේවල් තමයි ඔයගොල්ලොන්ගේ වීක්නස් විදිහට දැනගන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන ඔපචුනිටීස් මොනවද? ඔපචුනිටීස් අවස්ථාවල් මේ විෂය තෝරගත්තොත් මට යන්න තියෙන යුනිවර්සිටිස් මොනවද? මට යන්න තියෙන යුනිවර්සිටි කොලෙජස් මොනවද? ඊට පස්සේ මට මෙතනින් ගිහිල්ලා කරන්න පුළුවන් ඩිප්ලෝමාස් මොනවද? සර්ටිෆිකේට් කෝස් මොනවද? එහෙම නැත්නම් මට මෙතන උපාධිය ලබාගෙන වෙනත් රටක සේවයට යන්න පුළුවන්ද? වෙනත් රටක අධ්‍යයනය කරන්න යන්න පුළුවන්ද? මේ වගේ දේවල්. එතකොට ඒවා තමයි ඔයාලට තියෙන ඔපචුනිටීස්. සහ ඔයාට හොඳ ස්කෝර් එකක් ගන්න පුළුවන් නම් හොඳ රෑන්ක් එකක් දාලා යුනිවර්සිටි එකට යන්න පුළුවන් නම් ඒකත් ඔයාට තියෙන ඔපචුනිටි එකක් මේ මේ විෂය ධාරාව තෝරා ගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට තියෙන ත්‍රෙඩ්ස්. ඔයගොල්ලන්ට ඇත්තටම මෙතන ලොකු ත්‍රෙඩ් එකක් නෑ. ඔයගොල්ලන්ට තියෙන එකම ත්‍රෙඩ් එක තමයි මේ A-level විභාගේ තියෙන තරඟකාරීත්වය. එතකොට ඒ තරඟකාරීත්වයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක තමයි ඕගොල්ලන්ට හිතන්න වෙන්නේ. ඉතින් මේ විදිහට ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ ජීවිතය ඇසුරෙන් පොඩි සොට් ඇනලිසිස් එකක් කරලා බලන්න පුළුවන්. පොඩක් එළියේ වැස්ස වගේ ඒ නිසා පොඩක් ඇතුළට ආවා. අපි කතා කරගෙන හිටි සොට් ඇනලිසිස් එක ගැන. එතකොට ඒ සොට් ඇනලිසිස් එක කරපුවා මේක හරියටම ඕගොල්ලන්ගේ ජීවිතේ කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා ආපහු කියෙව්වා වගේ විස්තරයක් තමයි එතනින් ගන්න පුළුවන්. ඊට පස්සේ ඕගොල්ලන් හිතන්න පුළුවන් මොනවද තෝරගන්න ඕනේ විෂය ධාරාව. ඕගොල්ලන්ගේ හැකියාවට වඩා ඇත්තටම මට හිතෙන්නේ මේ හැකියාව වලින් ඕගොල්ලන්ට එන පොඩි ඉන්ට්‍රෙස්ට් එකක්, ආසාවක්, කැමැත්තක්. අන්න ඒක අනුව ඒ අදාළ විෂයපතය තෝරගන්න. ඒක තමයි අංක 1. ඊට පස්සේ විෂයපතය තෝරගත්තාම ඒ පතය ඇතුලේ ඕගොල්ලන්ට තියෙන මොනවද විෂය ධාරාවන්, ඉගෙන ගන්න තියෙන සබ්ජෙක්ට්ස් මොනවද කියන එක ඊළඟට තෝරගන්න. එතකොට ඒ සබ්ජෙක්ට්ස් වල ගොඩක් කලාවට ඊටෙක් වල නම් සහ BST ඔය දෙකටම යනකොට SFT කියන සබ්ජෙක්ට් එක තියෙනවා. එතකොට SFT සබ්ජෙක්ට් එක ගත්තාම ඇත්තටම ඒක ඇත්තටම ඇබ්ස්ට්‍රැක්ට් එකක් වගේ කෙමිස්ට්‍රි, ෆිසික්ස්, මැත්ස්, ICT කියන කොටස් හතරෙන් ඇබ්ස්ට්‍රැක්ට් එකක් තමයි ඒ SFT කියන සබ්ජෙක්ට් එක. මම නම් කියන්නේ ඒක ඇත්තටම සුප් එකක් වගේ. ගොඩක් දේවල් ඒක ඇතුලේ ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. ගොඩක් සර්ෆේස් නොලෙජ් එකක් තියෙනවා. ඉන්ඩෙප්ත් යන්නේ නැහැ ගොඩක් නොලෙජ් එක. නමුත් බොහොම ප්‍රැක්ටිකල් විදියට, ප්‍රායෝගික විදියට ඒ විෂය නිර්මාණය කරලා තියෙන එක ගැන ලොකු සතුටක් තියෙනවා මටත්. ඒ කියන්නේ කෙනෙක්ට ඒක බලලා යමක් කරගැනීමේ හැකියාව ඒක තුල තියෙනවා. සබ්ජෙක්ට් ස්ටෝර ගනිද්දී ඕගොල්ලෝ බලන්න ඕනේ ප්‍රධානම දෙයක් තියෙනවා. ඒ තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් නිකුත් කරන විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත, යුනිවර්සිටි එන්ට්‍රන්ස් හෑන්ඩ්බුක් එක. ඒක යුනිවර්සිටි ග්‍රාන්ට්ස් කමිෂන් එකේ ශ්‍රී ලංකාවේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ගිය අවුරුද්දේක ඩවුන්ලෝඩ් කරගන්න. ඒක ඩවුන්ලෝඩ් කරගෙන ඒකේ ඕගොල්ලෝ බලන්න ඕගොල්ලොන්ගේ විෂය ධාරාවන් වලට, ටෙක්නොලොජි විෂය ධාරාවන් වලට අදාළව පිටු 3-4ක විස්තරයක් තියෙනවා. ඒකේ තියෙනවා ඕගොල්ලොන්ට කරන්න පුළුවන් විෂයන් මොනවද, විෂයන් තෝරගන්න ඕනේ මොනවද, මේක තෝරගනිද්දි හැබැයි ඉස්කෝලේ තියෙන විෂය මොනවද, තමන්ට ලේසියෙන්ම පන්ති යන්න පුළුවන් විෂය මොනවද කියන එක මත නෙවෙයි තෝරගන්න ඕනේ. තමන්ගේ සුව කැමැත්ත, තමන්ට කරන්න දෙයක් කරන්න පුළුවන් කියන්නේ මොන පැත්තෙන්ද, අන්න ඒකට අනුව තෝරගන්න. ඒ යුනිවර්සිටි ග්‍රාන්ට් කමිෂන් එකේ ඒ පොතේ කියවන්නේ අදාළ පිටු ටික. මම දන්න විදිහට 2000කට වඩා ඉන්ටේක් එකක් යුනිවර්සිටිස් වලට ගන්න ওই විෂය ධාරාවන් දෙකෙන්ම. එතකොට ඒක කියවන්න, ඒකේ තියෙන තෝරගන්න පුළුවන් සබ්ජෙක්ට් කම්බිනේෂන්ස් මොනවද කියලා. ඊට පස්සේ කම්බිනේෂන්ස් වලට අදාළව ඕගොල්ලන්ට යන්න පුළුවන් උපාධි පාඨමාලාවල් මොනවද, ඒවයින් යන්න පුළුවන් විශ්වවිද්‍යාල මොනවද කියන එක ඕගොල්ලන්ට ඒ පොතේ ඒ පිටු 3-4 කියව ගත්තොත් දැනගන්න පුළුවන්. මම ඒක ගැන වීඩියෝ එකකුත් කරලා තියෙනවා කලින් වීඩියෝ එක, යන්න තියෙන යුනිවර්සිටිස් මොනවද කියලා. ඕනනම් ඒක බලන්න, ඊට පස්සේ ඒ පොත අරගෙන කියවන්න ඒ පිටු 3-4. එතකොට ඕගොල්ලන්ට වඩාත් ලොකු අවබෝධයක් ලැබෙයි. ඊට පස්සේ බලන්න ඕනේ දැන් කොයි විදියටද විෂය තෝරගත්ත කියන්නේ මොකද? ඊට පස්සේ ඔයගොල්ලෝ බලන්න ඕනේ තුන්වෙනියට මොන විදියටද ඔයා වැඩ කරන්න ඕනේ කියන එක. මොන විදියටද වැඩ කරන්න ඕනේ කියන එක තේරෙන්නේ. ඒ කියන්නේ ගන්න රිසල්ට් එකනේ අවසාන වශයෙන් තේරෙන්නේ එක. මොන විදියටද වැඩ කරන්න කියන එක රිෆ්ලෙක්ට් වෙන්නේ රිසල්ට් එකෙන්. එහෙනම් රිසල්ට් එක ගැන අයිඩියා එකක් ගන්න ඔය පොතේම අන්තිම පිටු 3ට ගියපුව 3-4ට ගියපුවම අර අපි කලින් බලපු උපාධි පාඨමාලාවල් වලට සිසුන් ඔබේ අදාළ දිස්ත්‍රික්කයෙන් බඳවා ගත්ත
පහුගිය අවුරුද්දේ අවම ඉසඩ් ස්කෝර් එක දාලා තියෙනවා. ඊට පස්සේ ඕගොල්ලෝ අඳුරන අය ලක් කළා එහෙම ඉන්නවා නම් පොඩ්ඩක් කතා කරලා අහන්න, යුනිවර්සිටි ගියාද, මොන ඩිග්‍රී එකටද ගියේ, මොන යුනිවර්සිටි එකේද ඉන්නේ, ඔයාට ඒ ලෙවල් වල මොනවද තිබ්බ රිසල්ට්ස් කියලා. එතකොට සාපේක්ෂව ඔයගොල්ලන්ට පොඩි දල අදහසක් ගන්න පුළුවන්. අඩුම ගානේ මේ වගේ රිසල්ට් එකක්වත් තිබ්බොත් මේ දිස්ත්‍රික්කේ මටත් මේ උපාධි පාඨමාලාවට යෑමේ හැකියාව තියෙනවා කියලා දල අදහසක් ගන්න පුළුවන්. මේක දල අදහසක් හරි මේ තම් රූල් එකක්, ඒ වුණත් හරියටම හරි එකක් නෙමෙයි. දල අදහසක් ගන්න පුළුවන් මේ ගානවත් අඩුම තරමින් වැඩ කරොත් මට ඔන්න ගොඩ යෑමක් තියෙනවා යුනිවර්සිටි ගිහිල්ලා කියලා. හරිද? මොකද ඒක රිසර්ච් ස්කෝර් එක වෙනස් වෙනවනේ ඒ අවුරුද්දේ තියෙන සම්මත අපගමනය සහ ඒ විෂයට දරුවෝ ඒ පළාතේ ලබාගත් මධ්‍යයන් අනුව. ඔයාගේ එකයි ඒ පළාතේ ගත්ත මධ්‍යයන් ඒකේ තියෙන ස්ටෑන්ඩර්ඩ් ඩිවිෂන් එක අනුව වෙනස් වෙනවා. නමුත් ඕගොල්ලන්ට සරල අයිඩියා එකක් ගන්න පුළුවන් මේ රිසල්ට් එක આવොත් මේ වගේ සබ්ස් ස්කෝර් එකක් මට ගන්න පුළුවන් ඒ කියලා. හරිද? ඒතොර දැන් ඔන්න කාරණා තුනයි. හරි. ඊට පස්සේ හතරවෙනි කාරණාව ඕගොල්ලන්ට හොඳ ඔපචුනිටි එකක් තියෙනවා විවිධ විෂය ධාරාවන් ඇසුරෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ගන්න. විවිධ විෂය ධාරාවන් අන්න ඒකත් මම ඔය කියන UGC හෑන්ඩ්බුක් එකේ ඔයා ඔය කිය මම බලන්න කියපු චැප්ටර් එකෙන් පිටිපස්සහ තියෙනවා. ඕගොල්ලන්ට යන්න පුළුවන් අනිත් උපාධි පාඨමාලාවන් මොනවාද කියලා. විශාල උපාධි පාඨමාල ප්‍රමාණයකට ඕගොල්ලන්ට ඉල්ලුම් කිරීම හැකියාව තියෙනවා. ඉතින් ඒකත් බලන්න. එතකොට ඕගොල්ලන්ට දැනගන්න පුළුවන් කොච්චර ඔපචුනිටිස් ප්‍රමාණයක් ඕගොල්ලන්ට ඕපන් කරලා තියෙනවද කියලා. මන්ද මෙතන පොඩ්ඩක් පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මේ තමයි 2020-21 අවුරුද්දේ හෑන්ඩ්බුක් එක. මේකේ ගියපම් පටුනේ මෙතන බලාගන්න පුළුවන් තියෙන විශ්වවිද්‍යාලවල මොනවාත්ය අධ්‍යයන පාඨමාලාවල් දෙවනි කොටසේ. මේ බලන්න ඊටෙක් කරනවා නම් මෙන්න මේ වගේ ප්‍රමාණයක් ගන්නවා. මේ සබ්ජෙක්ට්ස් ටික කරලා තියෙනවා. මෙන්න මේ වගේ. ඒතොර මේ තියෙන්නේ යන්න පුළුවන්. මේ තියෙන ප්‍රධාන වශයෙන් යන්න පුළුවන් උපාධි පාඨමාලාවල් ටික එක එක විශ්වවිද්‍යාලයට අදාළව මේ තියෙන ඕගොල්ලන්ට ඒ විෂය ධාරාවන්වල යන්න පුළුවන් අනෙකුත් උපාධි පාඨමාලා. ඒතකොට මේවටත් ඕගොල්ලන්ට ඇප්ලයි කරන්න පුළුවන් පරිවර්තන අධ්‍යයනය, මේ සෞඛ්‍ය සංචාරක, ජීව විද්‍යා අධ්‍යාක්ෂණය ඒ වගේ. හරිද? BST කරන අයටත් මේ සබ්ජෙක්ට්ස් කරලා මේ ප්‍රධාන ඒගොල්ලන්ගේ ෆීල්ඩ් වලින් යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විවිධ විෂය ධාරාවන්වලින් යන මේ උපාධි පාඨමාලාවලට තුලත් වෙන්නත් පුළුවන්. ඊට පස්සේ මම පෙන්නන්නම් කොහොමද මේක තෝරගන්නේ කියලා. ඔයගොල්ලෝ මේ අන්තිම පිටුවලට ගියොත් ඔයගොල්ලන් බලා ගන්න පුළුවන් මේ තියෙන අපේ තමු කොළඹ දිස්ත්‍රික් එක කෙනෙක් කියලා. එයා එතකොට ඊටෙක් යනවා. එයාට ඊටෙක් යනවනේ කොළඹ යුනිවර්සිටි එකේම නම් අඩුම ගණන එයා 2.1050 සැඩ් එකක් ගන්න ඕනේ. එතකොට මේ සුදුසුකම් නොලත් කියන එක තමයි ජයවර්ධනපුර ඊටෙක් වලට කොළඹින් සුදුසුකම් ලැබලා නැහැ කියන එක තමයි මේකේ තේරුම. සූනෝ කියලා. හරි. ඊට පස්සේ BST වලටත් එහෙමයි. අපේ තමයි BST වල රජරට යුනිවර්සිටි යන එකෙක් ඉන්නවා කියලා. එයා ඒතකොට ගම්පහෙන් ලියන්නේ නම් එයා ගම්පහෙන් මේ අවුරුද්දේ සුදුසුකම් ලැබලා නැහැ. නමුත් අපේ තමයි මේ දිස්ත්‍රික් එකම මහනුවර එක්කනේ. මහනුවර එක්කනේ නම් එයා රජරට යන්න නම් එයා අඩුම ගානේ 1.3036 වගේ ගන්න ඕනේ. මේක තමයි මම අර ඉස්සෙල්ලා පැහැදිලි කරේ. මේ විදිහට ඊට පස්සේ යාලට අවශ්‍ය විවිධ ඒවායන් ගන්න පුළුවන් එක තමයි සිනමා හා රූපවාහිනී අධ්‍යයනය. ගලම්බු එක නේ නම් ඒකට යන්න. ඕගොල්ලෝ කරන ටෙක් සබ්ජෙක්ට්ස් වගේ ඒවා ඒක බලන්න ඒකට අදාළ එක තියෙනවද කියලා. හරිද? ඊළඟට බලන්න ඕනේ අපි හිතමු යුනිවර්සිටි යන්න බැරි වුණා කියලා. ඊළඟට තියෙන chance එක තමයි යුනිවර්සිටි කොලේජස්, එහෙම නැත්නම් වොකේෂනල් ඉන්ස්ටිටියුට් එක, එහෙම නැත්නම් ප්‍රයිවට් මාකරි ඕර්ගනයිසේෂන් ඉන්ස්ටිටියුට් එක ඕගොල්ලන් ගන්න පුළුවන් අධ්‍යයන පාඨමාලාවල් මොනවද කියලා. ඒකත් ඔය UGC හෑන්ඩ්බුක් එකේ අන්තිම පිටුවල තියෙනවා. ඊට පස්සේ ඒකට දෙන සිසු නයෝජනා ක්‍රම තියෙනවා. ශිෂ්‍යයන්ට දෙන නයෝජනා ක්‍රම රජයේ විසින් දෙන ඒවා. එතකොට ඒවා ලබා ගන්න කොහොමද කියන එකත් ඔය හෑන්ඩ්බුක් එකේ අන්තිම පිටුවල කියලා තියෙනවා. මේක තමයි ශිෂ්‍යත් පොත මම අර පැහැදිලි කරේ. පොලි රහිත නයෝජනා ක්‍රමයක් තියෙනවා සිසුන්ට. එක් එක් පුද්ගලික සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යයනය කරලා මේකත් ඔයගොල්ලන්ට ඉන්ටර්නෙට්ෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එතකොට මේකේ තියෙනවා පෙන්නුම් කරලා මේ යන්න පුළුවන් ආයතන, මේ පනත යටතේ, විශ්වවිද්‍යාල පනත යටතේ යන්න පුළුවන් ආයතන මොනවද ඉගෙන ගන්න. මේ ස්ලිට් එක, NSBM, සිනෙක් වගේ ඒවා, ඊට පස්සේ KIU, ඊට පස්සේ Aquinas, IKEM මේ වගේ ඉගෙන ගන්නත් ඔයගොල්ලන්ට රජයෙන් ණයක් ලබාගෙන අධ්‍යයනය කිරීම හැකියාව තියෙනවා. බලන්න කොච්චර ඔපචුනිටිස් ඕගොල්ලන්ට දීලා තියෙනවා. ඊට පස්සේ යුනිවර්සිටි කොලෙජස් වලට යන්න පුළුවන්. හරි.
ඊට පස්සේ මෙතන පෙන්නනවා මේ වගුවේ ඕගොල්ලන්ට අදාළ විෂය පථය ඉගෙන ගන්න කැමති විෂය පථය. ඒක තියෙන ආයතනය මොකද්ද? කාල සීමාව. ඊට පස්සේ ගාස්තුව ලියාපදිංචියට අවශ්‍ය සුදුසුකම් මොනවද කියන එක. අපි උදාහරණයක් විදියට වාණිජ විෂය ධාරාව ඊට පස්සේ ජීව විද්‍යා පියරම් බලමු ඉංජිනේරු තාක්ෂණවේදී විෂය ධාරාවෙන් මොනවද කරන්න NSBM එකේ සිනෙක් එකේ ඕගොල්ලන්ට මෙබන් ලක්ෂ 6කට වගේ මුදලකට වසර 3 4 වගේ පාඨමාලාවල් හදාරන්න පුළුවන් නේ. එතකොට කවර විෂයකින් හෝ එස්සා මාර්ථ 3ක් එකවර ලබා තිබීම තමයි තියෙන්නේ මෙතන සුදුසුකම. එතකොට ඕගොල්ලන්ට අද මේකට ඇප්ලයි කරන්න පුළුවන්. පාඨමාලා ගාස්තුව රජයෙන් ණයක් විදියට මේ ආයතනයට ගෙවීමක් කරනවා. ඒකේ ක්‍රියාපටිපාටිය මෙතන පහලින් දක්වලා තියෙනවා. මේ කොහමද මේක රෙජිස්ටර් වෙලා මේ යෝජනා ආයෝජනා ක්‍රමයට ඉල්ලුම් කරන්න කියලා. ඉතින් මේ පොතත් බලන්න. මේකෙන් ගිහිල්ලා ඉල්ලුම් කරලා ඔයගොල්ලන්ට අවසානයේදී ඒ විදියට උපාධියක් ලබා ගැනීම හැකියාව තියෙනවා. හරිද? ඉතින් මේව ගැන කිසිම අවබෝධයක් නැතුව වෙන කෙනෙක් කියපු දේවල් අහලා Tamange පහසුව කම්මැලිකම ඉස්සරහට දාලා නොහැකියාව ඇසුරෙන් යම් කිසි එකක් තෝරගෙන මම මේක කරනවා මට මෙච්චරයි කියලා හිතාගෙන ගිහිල්ලා ඕගොල්ලෝ අතරමං වෙන්න එපා. මොකද ඕගොල්ලන්ට ඉගෙන ගන්න මේ රටේ හැම මිනිස්සෙම අපි හැමෝම වෙනුවෙන් සතයක් හරි ඉතුරු කරලා තියෙනවා බදු මුදල් විදියට. ඒතකොට ඒ මිනිස්සුන්ට අපි ඉගෙන ගන්න එකේ බෙනිෆිට් එක යන්න නම් අපි තුල තියෙන්න ඕනේ හොඳ සුව කැමැත්තෙන් කරපු දෙයක්. එහෙම වුණොත් තමයි අපි කැමැත්තෙන් යමක් කරනකොට ඒකේ බෙනිෆිට් එක નિરાයාසයෙන්ම සමාජගත වෙනවා. සමාජය වෙනස් කරන්න බෑ බලෙන්. කැමැත් මිනිසුන්ගේ කැමැත්ත අනුව තමයි සමාජය නිර්මාණය වෙන්නේ. ඉතින් ඒක හොඳ ආකාරයෙන් සිද්ධ වෙන්න නම් අපි අපිට කැමති සුභවාදී දේවල් සමාජ හිතවාදී දේවල් කරන්න ඕනේ. ඉතින් මේ විෂයක් තෝරගනිද්දිත් ඒක හැමමයි මම හිතනවා ඕගොල්ලන්ට පුළුවන් ඒ ඕගොල්ලන්ගේ පාත් එක තෝරගන්න මේ විදියට. විභාගේ විෂයන් තෝරගන්න කලින් මම ඔය යුනිවර්සිටි හෑන්ඩ්බුක් එකේ කියපු චැප්ටර්ස් 4-5 පිටු 20ක් උපරිම ඕගොල්ලෝ කියවයි. පැය දෙකක් මහන්සි වෙන්න ඕගොල්ලන්ගේ ජීවිත කාලෙන් පැය දෙකක් මහන්සි වෙන්න මේක තෝරගන්න. මේ පැය දෙක මහන්සියලා මේක කියවලා නොතේරෙන දෙයක් තියෙනවා නම් පහලින් මට කමෙන්ට් එකක් දාන්න මම ඕගොල්ලන්ට උදව් කරන්න. හරි. ඒකල්ල ඉවරලා ඕගොල්ලන්ගේ පාත් එක හදාගන්න ප්ලෑන් එක හදන්න දැන් ඉඳලම. යම් කිසි හොඳ ස්ථාවර බේස් එකක් ස්ථාවර ෆවුන්ඩේෂන් එකක් මත ඉඳලා. එහෙම නැතුව පා වෙන තීරණ ගන්න යන්න එපා. එහෙම වුණොත් ඕගොල්ලන්ට කවදා හරි තමන්ගේ ජීවිතේ අනතුරේ, ඒ කියන්නේ මුළු රටේ සමාජයේම ජීවිතේ අනතුරට වැටෙනවා. හරිද? ඉතින් මං හිතන ඕගොල්ලන්ට යමක් මේක හරහා ලැබෙන්නේ නැති කියලා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පහරින් කමෙන්ට් එකක් දාන්න. මට දෙන්න පුළුවන් සහයෝගය මම ඕගොල්ලෝ වෙනුවෙන් දෙන්න අපේ Neveva Education channel එක බැඳිලා ඉන්නවා. එහෙනම් බොහොම ස්තුතියි.